අයිබෝවන් 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 ආයුෂ වැඩි වෙන්නා වූ ඒ වගේම ආර්ථික සමෘද්ධිය වැඩි වෙන්නා වූ දවසකට සුභාශිංසන එකතු කරමින් අද දවසේදී මම වීඩියෝ වැඩසටහන ආරම්භ කරනවා. අද මම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ඉන්ෂුරන්ස් සෙක්ටර් එක කොළඹ කොටස් වෙළඳ පොලේ පවතිනා වූ සමාගම් 11ක් ඇසුරෙන් අද දවසේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. පළමු කොටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අසනීප තත්ත්වයේ ඉඳද්දී ඔයගොල්ලෝ කලින් වීඩියෝ එකටත් බොහොම දෙනෙක් සුභ වදලා තිබුණා. එහෙනම් සුභ නෙමෙයි සුවය වතලා තිබුණා. ඉක්මනින්ම සුව වෙන්න කියලා. ඉතින් ඒ හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් දෙවෙනි කාරණේ තමයි ඔයගලන්ට අවන්තිම වෙනකම්ම බලාගෙන ඉඳලා අවසානයේදී බලන්න පුළුවන් දැනට මාකට් එකේ කොළඹ කොටස් වෙළඳ පොලේ ඉන්ෂුරන්ස් කම්පැනි ගැන ලොකු කතාව ලොකු අපි කියන ෆෝකස් එකක් ආවා විශේෂයෙන් සොෆ්ලොජික් ඉන්ෂුරන්ස් එක හින්දා. ඉතින් ඒ නිසාම සොෆ්ලොජික් ඉන්ෂුරන්ස් එක සම්බන්ධයෙන් ඉතින් ඒ නිසාම ලයිෆ් ඉන්ෂුරන්ස් එකේ මාකට් එකේ ප්‍රයිස් අප් වීමත් එක්ක ඉතින් ඒ සෙක්ටර් එක බූම් වුණොත් කොහොමයි වගේ වෙයිද ඉන්ඩස්ට්‍රියල් වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරපු නැති අයට ආරාධනා කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා අවසානයේදී අදහසක් පළ කරන්න කියලා. අපි ඉක්මනටම වීඩියෝ එකට යමු. මේ ඔයගලන්ට පේන්නේ කොළඹ කොටස් වෙළඳ පොලේ ඉන්ෂුරන්ස් වශයෙන් රක්ෂණ ආවරණ වශයෙන් තියෙනව සමාගම් 11ක අදාළ කරගෙන ඒ කම්පැනි නේම් එක කෝඩ් එක ඊළඟ කරන්ට් මාකට් ප්‍රයිස් එක මේ වෙනකොට ඒ කියන්නේ සිකුරාදා දවසේදී දෙක මාට ක්ලෝස් වෙනකොට මාකට් එකේ තිබුණු ප්‍රයිසස් ටික ඊළඟට ඔයගලන්ට පේනවා ඇති මේ වෙනකොට නිකුත් කරලා තියෙන 2021 සැප්තැම්බර් මාසෙට අදාළ 9 month එක ඊළඟට 2021 ජූනි මාසෙ 30 වෙනිදාට අදාළව නිකුත් කරලා තියෙන රිපෝට් ක්වාටර් රිපෝට් එක ඊළඟට 2021 මාර්තු මාසෙට අදාළව නිකුත් කරලා තියෙන ක්වාටර් රිපෝට් එක. නමුත් මේ තුනම 2021 වුණාට තාම 2020 කියන්නේ අපි කිව්වොත් එම් 4 වෙනි කාර්තුවක් ලැබෙන්නilla නැහැ. ලැබෙන්නේ පෙබරවාරි මාසේ. ඔයගොල්ලෝ දන්නවා ඇති CSE එකට ගිහිල්ලා බැලුවොත් එම් අනිවාර්යයෙන්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම හැම දැන් මෙතන ඉන්නේ මම HNB ඇෂුරන්ස් එකේ. ඉතින් හැම කම්පැනි එක ඉන්ෂුරන්ස් කම්පැනි එකම සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයේ වෙනකොට ඇනුවල් ක්වාටර් රිපෝට් නිකුත් වෙනවා. ඉතින් මේකටත් ඒව අදාළයි. ඉතින් පෙබරවාරි මාසයේ තාම රිපෝට් එකක් ඇවිල්ලා නැති නිසා වේ 2020 දෙසැම්බර් මාසයේ 31 වෙනිදාට අදාළ තොරතුරු ටික නැත්නම් අපි කිව්වොත් එම EPS එක මම දාලා තිනවා. මේ සියල්ලගෙම තියෙන්නේ ඒ අදාළ කාර්තුවලදී නිකුත් කරලා තියෙන EPS එක. ඉතින් ඕගොල්ලන්ට පේනවා මේ කාර්තුව 2021 සැප්තැම්බර් මාසේ 30 වෙනකොට ඒ අදාළ ඉන්ෂුරන්ස් සමාගම් ලබාගත් EPS එක. ඊළඟට 2021 ජූනි මාසේ වෙනකොට EPS එක, මාර්තු මාසේ වෙනකොට EPS එක, ඊළඟ දෙසැම්බර් 31 වෙනකොට EPS එක, දෙසැම්බර් 20-30 වෙනකොට ට්‍රේලින් 4 quarter EPS එක විදියට මට හදා ගන්න ඕන හින්දා මම මෙන්න මේක එකතු කරගත්තා. එතකොට ඕගලන්ට පේනවා ඇති මේ හැම කම්පැනි එකම ට්‍රේලින් 4 quarter EPS එක ජෙනරේට් වෙනවා මෙන්න මේ ආකාරයට. ඒ අනුව ඔයගලන්ට පේනවා ඇති EPS එක වැඩිම අගයක් සඳහන් වෙන්නේ සෙලින්ක ඉන්ෂුරන්ස් වල. ඔයගොල්ලෝ දන්නා දැනටමත් 2127කට වගේ ලොකු ලික්විඩිටි එකක් නැති වුණාට, ඒ කියන්නේ අපි ලොකුවට ගන්න ට්‍රේඩින් නොවුණට, අනිත් ඒවත් එක බලද්දී ලොකු EPS එකක් තියෙනව කම්පැනියක් විදියටයි අපි සෙලින්ක ඉන්ෂුරන්ස් සමාගම දක්වන්නට පුළුවන්. ඊට අමතරව EPS එක 18.97ක අගයක් එනවා යූනියන් ඇෂුරන්ස් වලදී. ඉතින් මේකේ කොළපාටට දක්වන්නට හේතුව තමයි කලින් කාර්තුවට වඩා මේ කාර්තුවේදී EPS එක වැඩි වෙලා තියෙනවා. මම ඒක ලා කොළපාටින් දක්වලා තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් මෙතන සඳහන් වෙන්නේ සොෆ්ලොජික් ඉන්ෂුරන්ස් එක 2021 සැප්තැම්බර් මාසේ 30 වෙනිදා 0.2 වුණාට 2020 සැප්තැම්බර් මාසේ නිකුත් කරපු EPS එකට වඩා මේ EPS එක වැඩි නිසා තමයි මම මෙතන ලා කොළපාටින් දක්වලා තියෙන්නේ. එතකොට මේ ලා රතු පාටින් දක්වලා තියෙන්නේ ඒ කාර්තුවලදී ගිය වසරට සාපේක්ෂව EPS එක අඩු වෙලා තියෙනවා. ඒකයි මම මේ ආකාරයට ලා කොළපාටින් දක්වලා තියෙන්නේ ලා රතු පාටින් දක්වලා තියෙන්නේ හේතුව. සුදු පාටින් දක්වලා තියෙන්නේ මෙතනදී කලින් EPS එකම මේ කාර්තුවේදීත් ලැබිලා තියෙන හින්දා මම ඒ ආකාරයෙන් දක්වලා තියෙනවා. නමුත් දැන් මට බැලුමටම පෙනිච්ච කාරණයක් තියෙනවා. සෑම සමාගමක මෙන්න මේ අවසන් වසරේ, එහෙම නැත්නම් අවසන් කාර්තුවේදී එන EPS එක අති බහුතරයක් දැන්ට තියෙන EPS එක වැඩි. මේක බහු කියන්නේ අපි පොදු ලක්ෂණයක් විදියට ගත්තොත් මුල් කාර්තු තුනේ EPS එකට වඩා අවසන් කාර්තුවේදී එන EPS එක පොඩ්ඩක් වැඩි. ඒ නිසාම හැම කම්පැනි එකම, හැම ඉන්ෂුරන්ස් කම්පැනි එකම
මෙන්න මේ පෙබරවාරි report එක පෙබරවාරි මාසෙ දින report එක ඒ කියන්නේ දෙසැම්බර් මාසයේ අලලාගෙන දෙසැම්බර් 31 වෙනිදා අලලාගෙන එන report එක ලොකු වෙනසක් ලොකු different එකක් ලොකු ප්‍රගතියක් හෝ අනිකුත් කාරණා තී කොහොමද කියලා බලා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් කොහොම හරි මේ තියෙන PE ratio එක PE ratio එක current market price එකේ trailing four quarters බෙදුවට පස්සේ එනවා. ඒ අනුව වැඩිම يعني අඩුම PE ratio එකක් තියෙන්නේ මොකද්ද කියලා අපි මෙන්න මේ PE ratio සම්බන්ධ කොටසදී කතා කරනවා. ඊළඟට මෙතනදී බැලු බැලමට නම් පේනවා ඇති PE ratio එක 7.6යි එකක් වෙන HNB එකේ අඩුවෙන්ම තියෙනවා ඊළඟට 7.65ක් ආපිකෝ ඉන්ෂුරන්ස් එකේ ඔය ආකාරයෙන් PE ratio එක trailing four quarters පදනම් වෙලා අපිට ගන්න පුළුවන් ඊළඟට net asset ගැන කතා කරොත් එමේ net asset එක වැඩිම වාර්තා වෙන්නේ 2461ක net asset ප්‍රමාණය selling co insurance වල මොකද shares ප්‍රමාණය අනිත් companies වලට වඩා තරමක් අඩුයි වගේම ලොකු capital එකක් තියෙන company. ඉතින් ඊට අමතරව 240 වාර්තා වෙනවා union insurance වල ඊළඟට 44 වාර්තා වෙනවා ජන ශක්ති වල ඔන්න ඔය ආකාරයෙන් 47 වාර්තා වෙනවා HNB insurance වල ඔය ආකාරයෙන් net asset එක තියෙනවා ඊළඟට price to book value එකත් මම generate කරලා තියෙනවා මෙන්න මේ ආකාරයටම එතකොට අඩුම price to book value එකක් තියෙන්නේ ඔයාලට පේනවා 0.52 selling co එකේ ඉන්නවා මේක මතක තියාගන්න මේ selling co එකේ x එක එහෙම නැත්නම් අපි කියනවා non voting shares තමයි තියෙන්නේ අපි PBV එකත් මෙන්න මෙතනට ගිහිල්ලා අපි ඊළඟ section එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ එකෙම ඊළඟට මම ඒකේ සියලුම shares ප්‍රමාණ දාලා තියෙනවා අදාළ insurance company ලබා ගත්ත ඊළඟට top 20 share holding අරගෙන තියෙනවා මම මේකට එකතු කරේ නැහැ මොකද මේක selling co වල non voting share එකින්ද ඒකේ top 20 hari public percentage එක ගත්තේ නැහැ. එතනින් එහාට සෑම insurance සමාගමක්ම ලබාගෙන තියෙන public මේ කොටස් ප්‍රමාණය මම පෙන්නලා තිනා මේකෙදී මට අඩුවෙම public shareholders ලා ප්‍රමාණයක් හම්බුනේ union insurance එකේ. එතකොට ලොකු institute වටේ වශයෙන් එහෙම නැත්නම් ආයතනික සහ foreign වශයෙන් මේක buy කිරීමක් තිනා scope hari top 20 එක 96.80ක් 98ක percentage එකක් වාර්තා වෙන්නේ ආපිකෝ ඉන්ෂුරන්ස් වල top 20 ලගාව ඒ ප්‍රමාණය තියෙනවා කියලා. ඉතින් ඒ තොරතුරු ටික තියෙන ඊට පස්සේ මම කරපු දේ තමයි මට ඕනුණා ඉන්ඩස්ට්‍රි එකටම සාමාන්‍යයෙන් ගණනය කිරීමක් කරන්න. ඒ කියන්නේ ඉන්ෂුරන්ස් කම්පැනි 11ටම අලලාගෙන. ඉතින් ඒ 11ටම අලලාගෙන කරන්න ඕන වෙච්ච හින්දා මම මෙතනදී කරලා තියෙන්නේ total earning එක හෙව්වා. Total earning එක හොයලා තියෙන්නේ trailing four quarter EPS එක shares ප්‍රමාණයෙන් වැඩි කරලා එතකොට මේ එක සමාගමට අපිට එනවා ඒගොල්ලෝ ලබන total earnings ප්‍රමාණය. නමුත් මෙතනදී ඍණ අගයක් වාර්තා වෙන නිසා තමයි මේක ඍණ මේකක් විදියට කියන්නේ total earning එකක් නෙමෙයි total loss එකක් විදියට දක්වන්නේ. ඉතින් කොහොම හරි මේ ආපු අගයන් අවසානයේදී සියල්ලම එකතු කරාම total මුළු ඉන්ඩස්ට්‍රි එකේම total එක එනවා. ඒක මම මේ total shares ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ එනවා 5.03 කියලා. ඒ තමයි ඒ අදාළ මුළු sector එකම තනි කුලකයක් විදියට ගත්තොත් trailing four quarter EPS එක විදියට 5.03 කියන අගය අපිට ලැබෙනවා. ඉතින් පස්සේ මම කරේ market එකක් විදියට ගත්තා. කියන්නේ මුළු ඉන්ඩස්ට්‍රියෙම එක තනි කොටසක් විදියට ගත්තොත් current market price එක හොයාගන්න මම කරපු වැඩේ මේගොල්ලන්ගේ තියෙන හැම insurance සමාගමකම හැම insurance සමාගම current market price එක මම වැඩි කරනවා shares වලින්. එතකොට මට එනවා total capital එක. Total capital එක සියලුම අගයන් ටික මම එකතු කරලා එකතු කරපු අගය මෙතන total ලැබිලා ඒ ආපු අගය අදාළ මේ තියෙන outstanding කරලා තියෙන shares ප්‍රමාණය බෙදුවට පස්සේ මට එනවා 75යි රුපියල් 75යි 75ක් විදියට. ඒක market price එක විදියට මම මෙතනින් සඳහන් කළා industry එකේ current market price එක කියලා. ඊට පස්සේ මම කරපු වැඩේ total book value එක හොයාගන්න අදාළ සමාගමේ shares ප්‍රමාණය වැඩි කරනු ලැබුවා අදාළ සමාගමේ net asset එකෙන් පස්සේ. එතකොට net asset එකෙන් මේවා කරාට පස්සේ ඔයගලන්ට ලැබෙනවා අදාළ සමාගමේ total book value එක. එතකොට total book value එක ලැබුණට පස්සේ ඒ total book value එක සියලුම සමාගම් වල එකතු කරලා අපිට හැකියාව තියෙනවා එකතු කරාට පස්සේ total එකක් විදිහට මේ විදිහට ලබා ගන්න. ඒ ලබාගත් එක outstanding කරපු shares ප්‍රමාණයෙන් බෙදුවට පස්සේ net asset එක එනවා industry එකේ insurance sector එකේ
රුපියල් 46ක් හත නැත්නම් net asset එක 46ක් කියලා ලැබෙනවා ඊට පස්සේ මොකද කළේ මෙතන තියෙන current price එකෙන් මම EPS බෙදුවට පස්සේ total industry එකේ EPS එකේනවා 15.06ක් ඒ විදිහම total book value එක industry එකේ PBV එක හොයන්න ඒකේ current market price එක බෙදුවා net asset වලින් එතකොට එනවා 1.65 මම මෙන්න මේ industry අගයන් තමයි බේස් කරගත්තේ එතනින් එහාට මේ company වල අඩුවෙන් market එකේ trading වෙන්නේ මොනවද නැත්නම් වැඩියෙන් market එකේ trading වෙන්නේ මොනවද කියලා හඳුනගන්න. එහෙනම් අපි දෙවෙනි කොටසට යමු. දෙවෙනි කොටසදී PER එකත් එක්ක කොහොමද company වල තොරතුරු කියලා බලමු. හරි. දැන් මේ ඔයගොල්ලෝ ඉන්නේ PER එකත් එක්ක මම හිතනවා මේක පොඩ්ඩක් zoom කරොත් හැමෝටම පැහැදිලිව පේනවි කියලා ඔයගලන්ට පේනවා ඇති. මම PER එක වැඩිම එකේ ඉඳලා sorry අඩුම එකේ ඉඳලා වැඩි එකට මෙන්න එකතු කරා ඊට පස්සේ ඒක මම වගුවක් ආශ්‍රයෙන් sorry ප්‍රස්ථාරයක් ආශ්‍රයෙන් මේ ආකාරයට දක්වලා තියෙනවා එතකොට ඔයගලන්ට පේනවා ඇති මම මේ නිල් පාටින් දක්වලා තියෙන්නේ ඉන්ඩස්ට්‍රි එකේ PE ratio එක එතකොට ඉන්ඩස්ට්‍රි එකේ PE ratio එක අපිට එනවා 15.06ක් විදියට මම කහපාටින් දැක්කුවා ඊට අඩුවෙන් මේ ඍණ තියෙනවා ඍණ කම්පැනි එක තමයි මේ ලොකුවටම දාලා තියෙන. ඒ කියන්නේ ලොස්ට් එකක් තියෙනවා කියන එක. එතකොට අනිත් කරුණු කාරණාත් එක්ක බැලුවොත් එහෙම උගලන්ට පේනවා ඇති PE ratio එක අඩුවෙන් වාර්තා වෙලා තියෙන සෙලින්කෝ ඉන්ෂුරන්ස් නන් වෝටින් ෂෙයා එකේ ඊළඟට HNB ඇෂුරන්ස් එකේ ඊළඟට ආපිකෝ ඉන්ෂුරන්ස් එකේ ඊළඟට පීපල් ඉන්ෂුරන්ස් එකේ ඊළඟට සෙලින්කෝ සහ අවසානයේ ජනශක්ති. එතකොට මෙන්න මේ ටිකේ තමයි මම කහපාටින් දාලා තියෙන ටිකේ තමයි මාකට් එකේ අඩුම PE ratio එකක් ජෙනරේට් වෙලා තියෙන්නේ මාකට් එකේ වැඩි. එතකොට වැඩිම කෙනා කවුද කියලා බැලුවොත් අපි දන්නවා සොෆ්ලොජික් එක තමයි මේ වෙනකොට PE ratio එක වැඩි වෙන්නේ. නමුත් මතක තියාගන්න මේක බේස් වෙන්නේ මේ කාර්තු නිවේදනයේ දක්වා පමණයි. මොකද සොෆ්ලොජික් එකේ growth එක නැත්නම් future එක තාම depend කරන්න බෑ අපිට මේ දාලා තියෙන කාර්තු නිවේදනත් එක්ක. මොකද මම අර කලින් කිව්වා වගේම insurance company වල fourth එක අපි කිව්වොත් එimhe හතර වෙනි කාර්තුවේ දෙසැම්බර් මාසෙට අදාළ නිකුත් කරන ඒවල ලොකු වෙන වැඩිවීමක් දකින්නට ලැබෙනවා. ඉතින් ඒ නිසා වෙන් ඔගොල්ලෝ මතක තියාගන්න අපිට මේ කතන්දරේ පෙබරවාරි මාසෙදී වෙනස් විදියකට කතා කරන්නත් පුළුවන් වේවි සමහර විට. ඒ report ආවට පස්සේ. හරි. අපි බලමු මේකේ price to earning ratio එක 90. Price to earning ratio එක 90 කොහොමද මේක prices up වුණොත්? දැන් අපි දන්නවා market එකේ leader විදියට Soflogic life insurance එක ඉස්සරහට කඩාගෙන බිඳගෙන යද්දි මොකද ඔයගොල්ලෝ දන්නවා ගිය මාසේ වෙනකොට රුපියල් 72කට ෂෙයා එක තිබුණා. දැන් 172යි 175 180 ගන්න ආදි වශයෙන් රන් එක ලොකු බුල් රන් එකක එයා ගමන් කරනවා. ඉතින් APE ratio එකත් එක්කම මාකට් එකේ සම්පූර්ණ ඉන්ෂුරන්ස් සෙක්ටර් එකේ රිලේටිව් ඉන්ඩස්ට්‍රි PE එක අරගෙන මේ කම්පැනිස් එක 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 අපි ගත්තත් අර මුල් පහ අප්පුනොත් එහෙම කොයිතරම් ප්‍රමාණකින් අප් වෙන්න පුළුවන්ද කියලා තමයි මම මේ දාලා තියෙන්නේ. ඒකට සෙලින්කෝ ඉන්ෂුරන්ස් එක දැන් ඉන්නේ 2127ට EPS එක 224යි. ඉන්ඩස්ට්‍රි එකේ PE එක 890 මේගොල්ලෝ වැඩි වුණොත් 3373ක් විය හැක. නමුත් හොඳට මතක තියාගන්න ආදරණීය යහළුවනි යහළුවනි මේ රිලේටිව්ලි පෙන්නන මාකට් එකේ ප්‍රයිස් අප් වීම කියන කාරණය සමහර වෙලාවට ෆුල් මාකට් එකේ තියෙන බුල් බෙයාරිස් ගතිය 90 වෙනස් වෙන්නත් පුළුවන් සහ එක කම්පැනියක් මාකට් එකේ ලීඩ් වුණා කියලා ඒ හා සමාන ප්‍රසන්ටේජ් එකකින් අනිත් කම්පැනිත් ලීඩ් වේ යුතුමයි කියලා කොහෙවත් නැහැ. එහෙම වෙන්නෙත් නැති වෙන්න පුළුවන් සම්භාවිතාවයක් තියෙන නැති වෙන්නෙම නැහැ. නමුත් අර මාකට් එකේ ලීඩ් ඒ තරම් වේගින් ගියා කියලා අනිත් අයත් ඒ තරම් වේගින් යාවිද කියන කාරණය තීරණය වෙනවා සම්පූර්ණ අපේ ෂෙයා මාකට් එක බුල්ද බෙයාරිෂ්ද කියන කාරණය අනුව. එහෙනම් ඒක සියුම්ව හොඳින් පැහැදිලිව තේරුම් ගන්න. හරි කොහොම හරි එතනින් එහාට HNB ඇසුරන්ස් එක ගත්තොත් අර PE ratio එක අනුව 102යි. අපිකෝ එක ගත්තොත් 44ක් බවට පත් වෙන්න පුළුවන්. people leasing එක ගත් people insurance එක ගත්තොත් 81ක් විය හැක මේ PE ratio එක අනුව. ජනශක්ති ගත්තොත් එහෙම 36.29ක් වෙන්න පුළුවන් කියලා දක්වන්න පුළුවන්. ඊළඟට relatively ගත්තොත් අපි ගත්තොත් එහෙම AAIC එහෙම නැත්නම් Soflogic life insurance එකට
රිලේටීව්ලි ගත්තොත් එහෙම සෑහෙන ලොකු වෙනසක්යන් ටිකක් ඔයගලන්ට පේනවා ඇති. ඉතින් ඇත්තම කතාව මොකද සොෆ්ලොජික් ලයිෆ් ඉන්ෂුරන්ස් එකේ PE එක දැනට කාර්තුවට අනුව 27.93ක් වුණාම ඒ හා සමානව ඔයගලන්ට පේනවා ඇති මේ කම්පැනිස් අප් වෙනවා නම් ලොකු percentage එකක් ඇත්තටම අප් වෙන්න පුළුවන්. අප් වෙන්න බැරි කමක් නැහැ අප් වෙන්න පුළුවන්. නමුත් ඒක කොයි මොහොතේ කොයි වෙලාවේ මාකට් එකේ ඉද කියලා තමයි හිතාගන්න තාම අමාරු. මොකද ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ දැක්කනම් හාෂු එහෙම නැත්තම් HNB assurance එක රුපියල් 59ට මේ මාසේ මුලදී 60 ගණන් වලට තිබුණු එකක් පිටිපස්සට බැක්වර්ඩ් යනවා. ඒ බැක්වර්ඩ් යන අතරතුරේදී ඊළඟට අනිකුත් ඒවාත් එහෙමයි people insurance ඒවා আদি දේවලුත් එහෙමයි. එතකොට මේ බැක් යනකොට මේ මාකට් එකේ ලීඩර් විතරක් තාම ඉස්සරහට යනවා. ඉතින් තාම හරියටම 100% focus එකක් අර plantation company වගේ tile company වගේ මුළු company sector එකටම තාම ලැබිලාද කියන ප්‍රශ්නාර්ථය තමයි අපිට තියෙන්නේ. තාම එහෙම ලැබිලා නැහැ කියන එක තමයි මේ අගයන් දැක්කම පේන්නේ. ඉතින් කොහොම හරි වැඩි වුණොත් මේ වගේ percentage එක වැඩි වෙන්න පුළුවන්. ඊළඟට price to book value එකටයි මම දැන් ගමන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ෆයිනලි කියන්න මේ දෙකේම පොදු මේවා يعني අපි කිව්ව දෙපැත්තෙම දෙකටම හොඳ ඒවා මොනවද කියලා අන්තිමට කියන්නම්. තුන්වෙනි section එකේදී මම කතා කරන්නේ මේ විදියට price to book value එක. ඒ අනුව industry price to book value එක 1.65යි. ඊට වඩා අඩුවෙන් තියෙන ඒවා තමයි මේ දක්වලා තින්. ජනශක්ති, ආපිකෝ, selling co insurance, HNB සහ union assurance කියන මෙන්න මේ company ටික තමයි price to book value එකත් එක්ක දැනට අඩුවෙන් තියෙන්නේ. Soflogic එක සුපුරුදු පරිදි price එක up වීමත් එක්ක ලොකු price to book value එකක් සඳහන් වෙනවා. අපි නැවතත් කියන්නේ මේවා depend වෙයි, වෙනස් වෙයි, අලුත් වෙයි, අමුතු කතන්දරේ පෙබරවාරි මාසේ report එක අපි බලමු. ඒත් ආවට පස්සේ report එක පූර්වකථනයක් අපි අනිවාර්යයෙන්ම කරමු. මේ පැත්තට ගියොත් එimhe උගලන්ට පේනව ඇති මේ price to book value එකට industrial price to book value එකට relative කරගත්තොත් එහෙම කොයි වගේ company වල price up වෙන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ 1.65ට relative කරගත්තොත් ජනශක්තියක රුපියල් 74ක් වෙන්න පුළුවන්. ආපිකෝ එක රුපියල් 46ක්. Selling co insurance 4000 ගානකට යන්න පුළුවන්. HMB assurance 79ක්. Union assurance 396ක් විදියට PBV එකට relative, industry එකට relatively අපිට මේ විදියට ගන්න පුළුවන්. හරි. මේක සම්පූර්ණයෙන්ම අපි final කතාවට ගියොත් මේ දෙකම PE ratio එකක් PBV ratio එකක් ඒ සියල්ලම එකතු කරලා අපි all industry එකේදී මෙන්න මේ විදියට සම්පූර්ණව අපිට මාකට් එකේ දැනට අනිවාර්යෙන්ම කියන්නත් පුළුවන්. නමුත් ඉතින් හරියට ඕගලන්ට හොඳට මතක තියාගන්න ඕන කාරණා තමයි මම මේක මුලදී කියන්න බැරි වුණා. නමුත් මතක තියාගන්න මේක කොයි වෙලාවකවත් ඔයගොල්ලෝ buy sell hold කරගන්න recommendation එකක් විදිහට ගන්න එපා. ඔයගොල්ලන්ගේ knowledge එකට විතරක් ගන්න. මොකද එහෙම අපුන් නැති වුණාම so හෝ සමහර වෙලාවට මාකට් එකේ bearish යනකොට shares price down වුණාම ඕගොල්ලෝ අහන ප්‍රශ්නේ තමයි ඇත්තටම තව පල්ලෙහාට වැටේද කියලා. නමුත් ඇත්තම කතාව තව පල්ලෙහාට මේ සමාගම් වැටෙනවා නම් ඒ යටින් ලබා ගන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒක යටින් ලබා ගන්න පුළුවන් නම් ඇත්තටම අපිට ටෙක්නිකල් ඇනලයිසිස් යූස් කරලා අපිට හොඳ පොෂන් එකදී එන්ටර් වෙන්න පුළුවන් නම් අපේ ගේන් එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්. මම ඉස්සරහටත් ඒව ගැන කතා කරන්න. I think හොඳට මතක තියන්න buy sell hold කරන්න මේක recommendation එකක් විදියට ගන්න එපා ආදරණීය යාළුවනි. හරි. ජනශක්ති, ආපිකෝ, සෙලින්කෝ, HNB assurance ඒවා PBV 90 lead කරනවා. ඒ වගේම කොළපාටින් මම මේ දක්වලා දීනි PE ratio එක අඩුම companies. ඒ අනුව ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ සමාගම් තුන මේ කුලක දෙකටම අදාළව ඉන්නවා. මොනවද? ආපිකෝ ඉන්ෂුරන්ස්, සෙලින් කෝ ඉන්ෂුරන්ස්, HNB ඉන්ෂුරන්ස්. මාකට් එකේ ඉන්ඩස්ට්‍රි එකේ අපි කියවද ඉන්ෂුරන්ස් සෙක්ටර් එකේ PE එකටයි PBV එකටයි අදාළව මේ දෙන්නම ඉන්නවා. ඉතින් මේ දෙන්න අනුව අපිට මේ තුන් දෙනා ඉදිරියේදී මිල ගණන් වෙනස් වෙන්න වැඩි වෙන්න ඉඩ ගඩක් තියෙනවා. නමුත් ඒක ඔයගොල්ලෝ ඩිසයිඩ් කරගන්න, report කියවන්න, ඒ අනු ඔයගොල්ලෝ බලලා අඳුරගන්න, ඒක හොඳට මතක තියාගන්න. හරි. ඉතින් ආදරණීය යාළුවනේ පහලින් සඳහන් කරන්න මේ වීඩියෝ එකනොත් ඔයගලන්ට දෙයක් ලැබුණාද? ඒ වගේම මම company by company instric value එක discounted cash flow එක යටතේදී කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතාමත් ඉක්මනින් අසනීප තත්ත්වය සම්පූර්ණයෙන් සුව වුණාට පස්සේ මම බලාපොරොත්තු වෙනවා ඒකටත් ලොකු වෙලාවක් අරගෙන කතා කරන්න. ඒ වගේම ඉතිරි පාඩම් නවත්තලා තියෙන තැන වලින් ඉස්සරහට යන්නත් බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් share කරන්න, ඒ වගේම අදහසක් දක්වන්න වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ දෙයක්
ලබා ගත්තද කියලා ඒක තමයි මගේ සතුට මොනවා හරි දෙයක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාලා මට දැනුවත් කරන්න අහන්න පුළුවන් එහෙනම් අදට මම වීඩියෝ වැඩසටහන අවසන් කරනවා සියලු දෙනාටම සුබ දවසක් වේවා ආයුබෝවන් ආයුබෝවන් ආයුබෝවන්